කොරනා පාලනය සඳහා පුද්ගලින් ඒකරාශය වන තැන් හැකතා කඩුකිරීම සඳහා තමයි රජය තියෙන කරතිපන අනුව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් කෞතුකාගාර 11ක් නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට බුද්ධ ශාසන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒකම එංගලන්තයෙන් එන පිරිස දියතලාව සහ වවුනියාව නිර්වධාන මධ්‍යස්ථානය වෙත ගෙනගස් තිබෙනවා. එහිදී කොරෝනා ආසාද බව සැක 128ක් මේ වන විට රෝහල් 17ක ඉන්නවා. හඳුනාගත් පුද්ගලයන් 18 දෙනෙක් ID රෝහලේ ඉන්න බව වාර්තා වෙන්නේ. එංගලන්තයේ සිට අධිවෙන්ට පැමිණෙන පුද්ගලයන් නිර්වධානය සඳහා දියතලාව සහ වවුනියාව නිර්වධාන මධ්‍යස්ථාන වෙත යොමු කරන බව වැඩපන්න ආරක්ෂක ප්‍රාණ්ඩලික ප්‍රධානී යුදපදපති ශවේන්ද්‍ර සල්වා පවසන ඔහු මේ බව කියා සිටියේ. කොරෝනා සංගතයෙන් ආරක්ෂා වීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා විකාශන වැඩසටහනකට එක්වේ. නෙමෙන්ව නව කොරෝනා වෛරස ව්‍යාප්ති වීම වැළැක්වීම සඳහා මෙරටට පැමිණෙන පුද්ගල නිරෝධානය කිරීමට දිවෙන පුරා නිරෝධාන මධ්‍යස්ථාන 12ක් තිබෙනවා. පොම්පෙමඩු, පූනානි, කන්දකාඩු, පනිච්චන්කර්ණි, මයන්කුලම්, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව, බොරවැව, ගල්කන්ද, කහකොල්ල, දියතලාව ආදිය ප්‍රදේශවල තිබෙනවා. එම මධ්‍යස්ථානවල වර්ගීකරණ ලෑද පුද්ගලයන් 1723ක් මේ වන විට නිරෝධාහනය ලක් කිරීම ආරම්භ කර ඇති අතර යතර විදේශිකින් 8ක් සිටින බව වාර්තාවන. මේ වන විට ශ්‍රී ලාංකික කොරෝනා ආසාදයෙන් 18ක් වාර්තා වන. ඊට අමතරව කොරෝනා ආසාද නිවී ඇති බවට සැකපිට 126 දෙනෙක් දිවෙනේ රෝහල් 17ක ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ. කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවධානය සමග අද රජයේ බැංකු සහ බෙරඳ නිවාඩු ලෙස ප්‍රකාශයට පත් කර තිබුණ මේ හේතුවෙන් කොළඹ ඇතුළු නගර රැසක් හුදකලා තත්ත්වයකට පත්ව තිබුණා. අද දිනේ රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කිරීමත් සමග කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ශාලා අංක 1-9 දක්වා අධිකරණවල විභාග කිරීමට නියමිත නඩුද කල් දමා තිබෙනවා. වෛරසය සම්බන්ධ ජනතාවට යම් විමසීමක් හෝ දැනුම් දීමක් සිදු කිරීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා 117 යන දුරකථන අංකය භාවිත කරන ලෙසයි දැනුම් දෙන්නේ. ඒකම කොරෝනා වෛරසයෙන් ජනතාව ආරක්ෂා වීම සඳහා මුඛාවරණ නොමිලේ බෙදා හැරීමට ස්ථාන අද පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට දීප ඇතුණයි. අතර සැලකිය යුතු කොරෝනා ආසාදයන් සංඛ්‍යාවක් මෙරටින් හමු වී ඇති බැවින් මේ තත්ත්වයේ වසංගතයක් දක්වා වර්ධනය වීම වැළැක්වීමට සියලු රාජ්‍ය අර්ධරාජ්‍ය පෞද්ගලික ආයතනවල මෙන්ම මහජනතාවගේ වගකීමක් බවයි රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු සහ පළාත් සභාව සහ පළාත් පාලන අමාත්‍යාංශය කියන්නේ. සියලුම දේශක ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාමීණ දහරි වසම් මට්ටමින් සහාය ලබාගෙන සේකාරල තුර කරුණා මර්ධන තොරතුරු වාර්තා කරන මධ්‍යස්ථාන ආරම්භ කර යුතු බවට එම අමාත්‍යාංශ චක්‍ර ලේකාගණිකුත් කරමින් දැනුම් දෙනවා. ඒකම දේශපාලනිකයේ බල පෙරළි මේ අස්සේ තියෙනවා. රෝහිත අබේගිරිවර්ධන ඇතුළු කණ්ඩායම මේකම බොහෝ දෙනෙක් ඡන්දය වෙනුවෙන් කරනන්නේ ඩයර ගම් දකින. නමුත් ඒවයි තරම් වැදගත් කාරණාවක් නැහැ. ඒකම ඔය විදිහට තොරතුරු වාර්තා වන අතර එංගලන්ත ජාතිකින් ගණනාවකුත් ඇවිල්ලා තිනවා. එතනෝල් පානය කිරීමෙන් කොරෝනාවට කිසිදු ආරක්ෂාවක් නොලැබෙනවා. නමුත් එතනෝල් අතසේදීමට පාවිච්චි කිරීමෙන් කොරෝනා විෂබීජ විනාශ කරන හැකියාවක් තියෙනවා. ඒ නිසා කොරෝනා වෛරසයේ මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය විෂබීජ නාශක නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එතනෝල් බද්දෙන් තොරව නිපදවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පෙරගෙන තිබෙන අනුව නැනව තාක්ෂණ ඇතට සහ පෙරාදිනේ මහරෝහල්ට දැනටමත් එලෙස ලබා දීමට කටයුතු කර තිබෙන බවයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ පවසන්නේ. යනු එතනෝල් බද්දෙන් නිදහස් කසිප්පු පෙරන්න නෙවෙයි මේ විවිධ ජනතාවගේ අවශ්‍යතාවන් සඳහා. ඇමරිකාව ලෝක පොලිස් කාර්ය චීනයේ චෝදනා කර ඇමරිකාවයි කොරෝනා හැද එකල ඒ චෝදනාව මුළු මනින් ප්‍රතික්ෂේප කරන්නට සිටින මේක බයෝ වෙපන් එකක් කියලා කිව්වේ. එයා දැන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. මොකද ඇමරිකාවේ ප්‍රධානතම නගරයක් වහන්නට සිද්ධ වෙලා තියෙනවා. කොළි අනුපාත 0.5 බැසන කොරෝනා සමතලා පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හේත් නව කොරෝනා වෛරසය ආසාදනය වෙති පුද්ගලයන්ගෙන් වෛරස ව්‍යාප්තියේ අවධානය ඉහළ මට්ටමක පවතින බව නවතම සුවගැනීමකට වාර්තා වෙන. එකම චීනයේ නව ප්‍රකාශ කර බව වාර්තා වෙන. වායුගෝලයේ හරහත් මේ ව්‍යාප්තිය හැකි බව රටවල් කිහිපයක් එක්ක සිදු කළ අධ්‍යයනයකදී ඇමරිකාවේ මැසචුසෙට් ප්‍රාන්තයේ ගත වූ තත්ත්වය අධ්‍යයනය කිරීමෙන් අනතුරුයි.
මේ ප්‍රකාශ සිදු කරන්නේ කැස්ස වුණ සෙම්ප්‍රතිශ්‍යා වගේ රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් හරහා නවකරණ වෛරස ව්‍යාප්ත විය හැකි බව පිට පෙර ප්‍රකාශ කළද නවතම අධ්‍යයනවලින් තහවුරු ඇත්තේ පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් නොකර රෝගය වැළඳී තිබිය හැකි බව. නැවත කිව්වොත් කැස්ස වුණ සෙම්ප්‍රතිශ්‍යා වගේ රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් හරහා නවකරණ වෛරස ව්‍යාප්ත හැකි බව ප්‍රකාශ කරත් නවතම අධ්‍යයනවලින් කියන්නේ මේ රෝග ලක්ෂණ නැතුවත් රෝගය වැළඳී තියෙන පුළුවන් කියන කාරණේ. නව කොරෝනා වෛරසය වැළඳීමෙන් මේකේ සංඛ්‍යා මේක සතුන්ගෙන් පැමිණ මිනිසුන් අතර විකෘති වී ඉදිරියට ගමන් කරන. ඒ නිසා තමයි මේ ආකාරයට අමුතුම ලක්ෂණ දක්වන. නව කොරෝනා වෛරසය වැළඳීමෙන් මේකේ සංඛ්‍යාව 6518යි. ලෝකයේ තුරින් දෙකක් පමණ ව්‍යාප්ත වී තිබෙනු මේ රෝගය රටවල 157ක. චීන ආරම්භය අද වෙනකොට ඉතාලිය, ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවලට ගමන් කරනවා. ඒ වගේම මේ අතර ලෝක ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන විට්‍රියෝ ග්‍රොගොට මහතා කොරෝනා වෛරසය අසාධාරණයෙන් අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සාමාන්‍යයෙන් ලෝ ප්‍රකට පුද්ගලින් රසකට ආසාදන වුණත් මේ තමයි වාර්තා වන පළමු ජනප්‍රිය පුද්ගලයා. ඉතාලියේ ලෝක ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන විට්ටෝරියෝ ග්‍රොගොටි මහතා කොරෝනා වෛරස හේතුවෙන් අද ජීවිතක්ෂයට පත්වලා තියෙනවා. එතුමා 92 විය පසු වුණ පුද්ගලික 92 වසරේ බාසලෝනාහි ඔලිම්පික් තරගාවලිය පැවැති ක්‍රීඩාංගණය සහ මිලාන් නගරයේ ඔපෙරා වේදිකාව මෙන් 90 ලෝක පාවාදු තරගාවලිය පැවැති මරස ක්‍රීඩාංගණයේ නිර්මාණ ශිල්පියා එතුමන් මේ අතර ඇමරිකාවේ පුද්ගලයන් 50කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන සිරුරැසීම තහනම් කරත වෙන ඉදිරි සතියකට කාලය තුළ ඇමරිකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 69 දක්වා හෙළීම සමග ඇමරිකානු රජය මේ උපදෙස් ලබා දීත්තේ එකම ඩොනල්ඩ් ට්‍රම්ප්ට රෝගය ඇතැයි සැක පීටර් සර් නිරෝධයන්ට පුරා නමුත් ඔහුට රෝග නැහැ කියලා තහවුරුලා තියෙනවා. එරට ආසාදිත සංඛ්‍යාව 3774යි. මෙන්ම වෛරස ව්‍යාප්තිමය අවධානය හේතුව ඇමරිකාවේ ප්‍රාන්තවල 9 පාසල්ව සදමත් වෙනවා. ඒ තිරණයට අනුව නිව්යෝක්, වොෂින්ටන්, ඔහියෝ, ඇරිසෝනා, ෆ්ලොරිඩා, ලුසියානා, මිෂිගන් අතර ඇමරිකාවේ ප්‍රාන්තවලින් හරි අඩකට වැඩි සංඛ්‍යාවක පාසල් වසාදමත් වෙනවා. පවතින තත්ත්වය හැම ලාසේ ගස් සියලුම කැසිනෝ සහ සමාජ ශාලා වසාදමත් වෙනවා. කොරෝනා වෛරසයේ බලපෑම මේ ඇමරිකාවේ සිය පොලි අනුපාතයේ 0.025 දක්වා අතිශය අඩු ගණනකට පහළලා තිනවා. ආර්ථික ආරක්ෂා කරගන්න සදා ඇමරිකා ඩොලර් බිලියන 71ක සහන පිය සටහනක් ආරම්භ කරන බවයි රට වාර්තා වෙන්නේ. අද ආය අනුව රට මුළු ආසාතෙන් 8236 දක්වා හිලිකස්ත වීමයි හේතුව. එක්කම කොරෝනා වෛරස ව්‍යාප්තිය සමග ප්‍රංශයේ සිට ස්පාඤ්ඤය සහ ලෙබනාන් දක්වන සංචාරක මධ්‍යස්ථානවල සේනා පරිශාලා සහ වෙළඳසල් වසා දෙවිට ප්‍රංශය තීරණ කර තිබෙනවා. එමෙන්ම කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් සයිබීරියාවේ සහ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොරෝනා වෛරසයේ බලපෑම වෙනුවට සතුන්ට දැනී තිබෙනවා. එනම් ගැටලුවක් නොවනවාද කිවිය යුතුයි. ඒ එක්කම ඡන්දේ තියනවද නැද්ද කියලා සාකච්ඡාවක් තිබෙනවා. ඒකම අදත් සුපුරුදු ලෙස සවස 2ට මාධ්‍ය හමුව පැවැත්වෙනවා. එතනදී තමයි අලුත්ම අංක ප්‍රමාණය දැනගන්න ලැබෙන්නේ. කොයි තරම් දුරකට මේ රෝගීන් වැඩි වෙලා තියෙනවද කියන කාරණේ ඉසක ලෙසම වැඩි විය හැකි. ඊයේ 10-18 වුණා. අසන වශයෙන් දෙගුණයක පමණ වැඩිවක් තියෙනවා. අද වෙනකොට කී දෙනෙක්ට ව්‍යාප්ත වෙලාද, කී දෙනෙක් ජීවිතක්ෂයට පත්, කී දෙනෙක්ට රෝගය බෝ වෙලාද කියන කාරණේ අපි දන්නේ නැහැ. කොහොමනත් යමක් සිදු තිබෙනවා. අපි හිතන තරම් ඉක්මනින් පාලනය වේවි කියලා හිතන්නට අමාරු. එකම ඉතාලියේ මේ අවධානම සෙල්ලමට ගැනීම නිසා ඔවුන්ට දැන් නැති වෙත වුණ තත්ත ලංකාවත් මුලදී මේ අවධානම ටිකක් ජෝලියට ගත්තවක පේනවා. කොරෝනා ගැන සින්දු එහෙම ලියවිලා තිබුණා. එක්කම ඒවා ගණනකට නොගත් ස්වභාවයක් දක්නට ලැබුණා. ඒකම සමාජ මාධ්‍යවල වාර්තා වෙනවා. උසස් පෙළ විභාගයේ නොවැම්බර් මාසයේ දක්වා කල්තබාත් වෙනවා කියන කාරණේ. නමුත් උසස් පෙළ විභාගයේ කල් දාන්න අදහසක් නැති බවයි රජයේ පවසන්නේ. මේ වසනේ හැකි ඉක්මනින් අවසන් වෙයි.
ඒ අනු උසස් පෙළ කල්තැබීමක් ගැන දැනට තීරණයක් නැති බව තොරතුරු වාර්තා වෙනවා. බොහෝ දෙනෙක් සමාජ පන්තර දැක්කේල උසස්වල භාගය නොයම්බ දක්වා ගමන් කරන බව මුත්තේ වෙන්නක් සිදුවරි නැති බව අප මෙහිදී මතක තබා ගත යුතු වෙනවා. කොරනා පාලනය සඳහා පුද්ගලයන් ඒකරාශය වන තැන් හැකිතා අඩු කිරීම සඳහා තමයි රජය තියෙන්නේ කරතිපන අනුව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් කෞතුකාගාර 11 නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට බුද්ධ ශාසන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒකම එංගලන්තයෙන් එන පිරිස දියතලාව සහ වවුනියාව නිරෝධාන මධ්‍යස්ථානය වෙත ගෙනගොස් තිබෙනවා. එහිදී කොරෝනා ආසාද බව සැක 128ක් මේ වනවිට රෝහල් 17ක ඉන්නවා. හඳුනාගත් පුද්ගලයන් 18 දෙනෙක් ID රෝහලේ ඉන්න බව වාර්තා වෙන්නේ. එංගලන්තයේ සිට අධිවෙන්ට පැමිණ පුද්ගලයන් නිරෝධාන සඳහා දියතලාව සහ වවුනියාව නිරෝධාන මධ්‍යස්ථාන වෙත යොමු කරන බව වැඩපන්න ආරක්ෂක ප්‍රාණ්ඩලික ප්‍රධානී යුදපදපති ශවේන්ද්‍ර සල්වා පවසන. ඔහු මේ බව කියා සිටි කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා විකාශන වැඩසටහනකට එක්වේ. නෙමෙන නව කොරෝනා වෛරස ව්‍යාප්ති වීම වැළැක්වීම සඳහා මෙරටට පැමිණෙන පුද්ගල නිරෝධානය කිරීමට දිවෙන පුරා නිරෝධාන මධ්‍යස්ථාන 12ක් තිබෙනවා. පොම්පෙමඩු, පූනානි, කන්දකාඩු, පනිච්චන්කර්ණි, මයන්කුලම්, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව, බොරවැව, ගල්කන්ද, කහකොල්ල, දියතලාව ආදිය ප්‍රදේශවල තිබෙනවා. එම මධ්‍යස්ථානවල වර්ගීකරණ ලෑද පුද්ගලයන් 1723ක් මේ වන විට නිරෝධාහන ඉලක්ක කිරීම ආරම්භ කර ඇති අතර යතර විදේශිකයින් 8ක් සිටින බව වාර්තා වන මේ වන විට ශ්‍රී ලාංකික කොරෝනා ආසාදයෙන් 18ක් වාර්තා වන. ඊට අමතරව කොරෝනා ආසාද නිවී ඇති බවට සැකපිට 126 දෙනෙක් දිවෙනේ රෝහල් 17ක ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ. කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවධානය සමග අද රජයේ බැංකු සහ වෙළඳ නිවාඩු ලෙස ප්‍රකාශයට පත් කර තිබුණ මේ හේතුවෙන් කොළඹ ඇතුළු නගර රැසක් හුදකලා තත්ත්වයකට පත්ව තිබුණා. අද දිනේ රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කිරීමත් සමග කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ශාලා අංක 1-9 දක්වා අධිකරණවල විභාග කිරීමට නියමිත නඩුද කල් දමා තිබෙනවා. වෛරසය සම්බන්ධ ජනතාවට යම් විමසීමක් හෝ දැනුම් දීමක් සිදු කිරීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා 117 යන දුරකථන අංකය භාවිත කරන ලෙසයි දැනුම් දෙන්නේ. ඒකම කොරෝනා වෛරසයෙන් ජනතාව ආරක්ෂා වීම සඳහා මුඛාවරණ නොමිලේ බෙදා හැරීමට ස්ථාන අද පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට දීප ඇතුණයි. අතර සැලකිය යුතු කොරෝනා ආසාදයෙන් සංඛ්‍යාවක් මෙරටින් හමු වී ඇති බැවින් මේ තත්ත්වයේ වසංගතයක් දක්වා වර්ධනය වීම වැළැක්වීමට සියලු රාජ්‍ය අර්ධරාජ්‍ය පෞද්ගලික ආයතනවලින්ම මහජනතාවගේ වගකීමක් බවයි රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු සහ පළාත් සභාව සහ පළාත් පාලන අමාත්‍යාංශය කියන්නේ. සියලුම දේශක ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාමීණ දහරි වසම් මට්ටමින් සහාය ලබාගෙන සේකාරල තුර කරුණා මර්ධන තොරතුරු වාර්තා කරන මධ්‍යස්ථාන ආරම්භ කර යුතු බවට එම අමාත්‍යාංශ චක්‍රලේඛාග්නිකුත් කරමින් දැනුම් දෙනවා. ඒකම දේශපාලනිකයේ බල පෙරළි මේ අස්සේ තියෙනවා. රෝහිත අබේගිරිවර්ධන ඇතුළු කණ්ඩායම මේකම බොහෝ දෙනෙක් ඡන්දය වෙනුවෙන් කරනන්නේ ඩයියට ගම් දකින. නමුත් ඒවයි තරම් වැදගත් කාරණාවන්නේ නැහැ. ඒකම ඔය විදිහට තොරතුරු වාර්තා වන අතර එංගලත ජාතිකින් ගණනාවකුත් ඇවිල්ලා තිනවා. එතනෝල් පානය කිරීමෙන් කොරෝනාවට කිසිදු ආරක්ෂාවක් නොලැබෙනවා. නමුත් එතනෝල් අතසේදීමට පාවිච්චි කිරීමෙන් කොරෝනා විෂබීජ විනාශ කරන හැකියාවක් තියෙනවා. ඒ නිසා කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය විෂබීජ නාශක නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එතනෝල් බද්දෙන් තොරව නිපදවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පෙරගෙන තිබෙන අනුව නැනව තාක්ෂණ ආයතනයට සහ පෙරාදිනේ මහරෝහලට දැනටමත් එලෙස ලබා දීමට කටයුතු කර තිබෙන බවයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ පවසන්නේ. යන එතනෝල් බද්දෙන් නිදහස් කසිප්පු පෙරන්න නෙවෙයි මේ විවිධ ජනතාවගේ අවශ්‍යතාවන් සඳහා. ඇමරිකාව ලෝක පොලිස් කාර්යය චීනයේ චෝදනා කර ඇමරිකාවයි කොරෝනා හැදේ කියලා ඒ චෝදනාව මුළුමනින්